දිවයින තුල පවතින අර්බුදකාරී වාතාවරණයේ යටතේ අද දිනේත් පැය පහක කාලයක් විදුලි කප්පාදුවක් සිදු කිරීම සඳහා මහජන උපයෝගිතා කොමිසම විසින් විදුලි බල මණ්ඩලය වෙත අවසර ලබා දී තිබෙනවා. ඒ අනුව දිවා කාලයේ පැය 3 මිනිත්තු 30ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැය මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදු කරන බවයි එම කොමිසම දැනුම් දෙන්නේ. කෙසේ වෙතත් විදුලි බල මණ්ඩලය විසින් මහජන උපයෝගිතා කොමිසමෙන් අද දිනේ පැය 7ක විදුලි කප්පාදුවක් සඳහා අවසර ඉල්ලා තිබුණා. නමුත් එම විදුලි කප්පාදුව සඳහා එම කොමිසම විසින් අවසර ලබා නොදුන් අතර විදුලි කප්පාදුව පැය 2කින් අඩු කිරීම සඳහා නිර්දේශ 5ක් විදුලි බල මණ්ඩලයේ වෙත ලබා දී ඇති බවයි මහජන උපයෝගිතා කොමිසම සඳහන් කරන්නේ. මේ අතර දිවයින පුරා පවතින ගෑස් සිංගය මේ දක්වාත් පහව ගොස් නැහැ. අද දිනේත් ගෑස් අලෙවිකරණ මධ්‍යස්ථාන වල ජනතාව ගෑස් සිලින්ඩර් මිලදී ගැනීම සඳහා දිගු පොලිම් වල රැඳී සිටියේ මෙලෙසින්. පය භාගයක් විතර යනවා ගෑස් දෙන්න තාම අන්ලෝඩ් කරනවා. ලක් නැද මේ පේන්නේ පොලිමේ හැමදාම මේ පොලි තමයි අවුරුද්දට පොලිම ඉඳ වෙයි දන්නේ අය ඉඳ මේ ඉන්නේ මම දැන් දවස් 4ක් විතර එනවා ඇවිල්ලා ඒත් ගන්න බැරි වුණා ආ ඇවිල්ලා යනවා එනවා එසේම මේ වන විට දෛනික ගෑස් අවශ්‍යතාවය සඳහා අවශ්‍ය ගෑස් තොග අඛණ්ඩව නිකුත් කරමින් පවතින බවත් අද දිනේත් ගෑස් මෙට්‍රික් ටන් 3700ක නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බවත් ලීටර සමාගම සඳහන් කරනවා මෙතර ලාෆ් සමාගම විසින් පසුගියදා මෙරටට ආනයනය කරන ලද ගෑස් අඩංගු නෞකාව ඊයේ දිනේ යලිත් හරවා ගමන් ආරම්භ කර තිබෙනවා. ඒම ගෑස් තොගය සඳහා මුදල් ගෙවීමට අවශ්‍ය ණයවර ලිපි නිකුත් නොකිරීම හේතුවෙන්. මේ සම්බන්ධයෙන් මෙම සමාගමේ සභාපති WKH වැගපිටිය මහතා සඳහන් කළේ අද දිනය තුල හෝ ණයවර ලිපි නිකුත් කිරීමට අවශ්‍ය පහසුකම් සපයා දෙන්නේ නම් අදාළ නෞකාව යලිත් ගෙන්වා ගැනීමේ හැකියාවක් පවතින බවයි. මෙතර පසුගිය සති කිහිපය තුල මෙරට පැවති ඩීසල් හිඟය මේ දක්වාත් පහව ගොස් නැහැ. ඒ අනුව අද දිනේත් දිවයිනේ ප්‍රදේශ ගණනාවකම ඩීසල් ලබා ගැනීම සඳහා ඉන්ධන හල් ආශ්‍රිත දිගු පොලිම් දක්නට ලැබුණා. මෙතර කොළඹ වරාය සතු වාහන සඳහා නිකුත් කිරීම සඳහා පවතින ඉන්ධන තොග වරාය පරිශ්‍රය තුලදී වෙනත් සමාගම්වල වාහන වෙත නිකුත් කිරීමට බලධාරීන් කටයුතු කර තිබුණේ මෙලෙසින්.